හරිද්‍ර වට ම උත්තර දෙන්නම් ඕන එක තුවෙනි හංි සුතාවි එක ජපන් ගොලින් කිනොන් තොමෙරි චෝම්බිති රොම්ජොලු හංයූ සෝදෝ මාරජිතා තාමත් හැදන්න හෙමත සිින්දු ඔබ කියදා පටන් නෑමා කැවේ බිවේ එනම පනිවිෙන ලව් කරන්න තුන්නිකා යාහුන් සම්තුන් යසු මුදා පහුගිය කාලේ ගිහන්ග තිබුණු බොම ජනප්‍රය අංගයක් අපේ රටේ සිින්දු හැදිච්චයට තාමත් හැදන්න එහෙමත සිින්දු දැන් ඉටත් වඩා වෙනස් දැන් සිින්දු හදන්න මුකුත් ඕන්න දැන් වචනටික් තර ඕන ඒ වචන සම්බන්ධයක් ඕන්න ආදර ඕනදක අනුක සිින්දු හදනවද වන්දක් තර ඉන්න වෙන මම ගිටල් ගන්න ඉන්න වෙදනාදරදේදා දරදරදේදා පා ඔබගේ මඩලේ හැඩුනේ නැතිවිතේ රන්නුතරං ඔබ නිසා මහඩා වෙලපුුණා ජීවිතේ මගේ ඇයි මේ තරම් කලබල වචනවලත් මගේ තැන කිසිම තේරමන්න පත්තරම එනකම් මම් බලගන්නවා සුදු ඔබ ගියදා පටන් නෑමා කැවේ බිවේ හැඳුවා පමණයි මං කියැන හෙම සිදු දැන දැන් ඇති මේයම් තවත් සමර සිින්දු ලංකාව සමහර සිදු තියෙනම බුදුවන්තරලාදේ සිද මූතම් පව්වාද සිතුන්ගාලත මිදුරන් කදවත් තුළවාවිදු මැදුජෝවදේ ඒකත් එක දාලාව අර වගේ වචනට කිසිවේ එකක් නැතුව හැදිච්චෝහ ගීත මේ ඉතින් මම කියන්නේ මේ ගැන මේ ලෝකයේ ද ලංකාව රැප් එක ගැන ලස්සන කතන්දරයක් ගියන් කිරීම ලංකාවේ 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 අලුති මියසික් හැදෙන විදිය මම මේ කියන්නේ. ටිකක් සල්ලි තියෙන කොල්ලෙක් යන හිතුන හිතුන දින සින්දු හදන්න පුළුවන්. තප් 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 දුම් තප් තප් දුම් තප් 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 දුම් තප් තප් දුම් තප් 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 යෝනම එක තැපේ තැපේ නතර එක වෙනදා තැපේ තප් දැන් ලංකාවේ ඕනම් කරන්න පුළුවන් මරු වැඩක් තියෙනවා. දැන් දැන් මට පුළුවන් ස්පැනිෂ් වලින් රැප් කරන්න. ලෝකේ දැන් සමහර චාට් වල තියෙන සින්දු ඇමරිකන් චාට් වල තියෙන ස්පැනිෂ් සින්දු ඉතන්න ලෝක වැඩීම කතාගන්න බාසාව ඉංග්‍රීසික ඉංගිසිම පනශ නතර ඒවගේ එන්න කිවනිතා එන්න ආවාමේ ඇවිල්ල මෙත නිදගෙනවා මොකද මේ කරන්න කියර ම දන්නත් නෑ යා දන්නත් නෑ හැබැයි මේ චැනල එක YouTube කියලා හල තියෙනවා ඉතින් YouTube චැනල් එක කතා කරන්න කිවම එකක ජාතියුන් ඇවිල කතා කරනවා මේ අහන අතර පොලිටිකල් දේවල් එකක දේවල් ආඩි ගැන අහන දේවල් තියෙනවා හැබැයි මං කරන වැඩ මං කරන ආර්ට්වර්ක් ගැන අර අහපු හරේන්ද්‍ර වට මම උත්තර දෙන්නම් ඕන එකක් හැබැයි මේවා මිස්යුස් කරන්න එපව් එනම පණිවිඩ ලෝක තිනවා ඉන් පර්සනේට් කරනවා කියෙන එක මිනිසුන් තවායව ඇද කරලා තවායව පෙන්න්නන ලෝක හරිම ජනප්‍රියයි ඇති ලංකාව හැබැයි සමහරද මම පර්සනලි මං කරන ශෝස්තිනවා ඒවල කරට මම එක ප්‍රසිද්ධිය තාම මේ ප්‍රසිද්ධ මාධ්‍යවල කරන්න නෑ මේ දැන් තිකක් කිව්වට ඒ කියෝ ගත්තට අපට ඉදි හැබැයි මේ එකන හැබැයි එක වෙන ආට් එකක් හැම අවුරුදුව වේදි ගනාට්ටික මඟලු දෙන්නවාන මේ විෂය ගණගද්දී මූලිකවම අභ්‍යාස මට්ටමින් තියෙන්නේ වේදිකානාට්‍ය රඟපාන්න වේදිකනාට්‍ය කීපයක් උදාහරණ කරගෙන සහ චරිත උදාහරණ කරගෙන සයක දෙබස් උදාහරණ කරගෙන අපිට කාරණාව පැහැදිලි කරන්නක බල්ලොත් එක්ක බෑ වගේ සරල නාට්‍යයක රඟපාන්ති දේශපාලනඥයෙක් පොලිස්කාරෙක් හැටියට වෙස්වලාගෙන එනවා වීදියකද ඔහුට හම්බෙනවා හම්බෙන කෙනෙක් ප්‍රශ්න කරනවා දැන් දැන් මේකේ සාමාන්‍යයෙන් දෙබස්වල තියෙන ටික ගත්තම ඒ කොයි දෙයන්නේ ඊළඟට අහනවා මගේ බෑගික නැතිවුණු බයිසි යතුරු නැටුුණා දැ ඔහමන තියෙන් හැබැයි මේක අපි ප්‍රේක්ෂකින්ව ඇද බැඳගන්ඩ පංච් කරන්ඩ කියන විදිහ ඊට වැඩිය වෙනස් වෙනවා ඒ කොදන කොද කොදැන් ොද මොකද කොදැන් බයිසි කලේ බයිසි කලේ කෝ යතුර නැතිවුණ යතුර නැතිවුණ දැන් ඇතර මේ බයිසිකල හොර කර ති පොලිෂන් හරි තුර යතුර නැතිවුණ දැ මුදන්න මේ බොරුවක් කියන්නේ කියෙන යතුර නැතුන කෝ යතුර කෝ බයිසි කලේ මේක මේ තියෙන් මේ මේක
මේක මේ ඔයාගේම බයිසිකලේ. ඔයාගේම බයිසි මගේ ඒකෙන් ඕඩියන්ස් එක තේර ගන්නවා මූ දන්නවා මේක උගේ බයිසිකලේ නෙමෙයි කියලා. මම කියන්නේ අන්න ඒ ටික හොයා ගන්න එක. මේ මෑතක මම කරන 361 කියන නාට්‍ය. මුළු නාට්‍ය පැය දෙකම මෙහෙම නිවේදකෙක් සහ කෙනෙක් ඇවිල්ලා කතා කරනවා. නිවේදකයා අහනවා මිනිස්සු වැඩිම වින්දනයක් ලබන්නේ මොකෙන්ද? ගෝල් ෆේස් යාමෙන්ද? ඉන්ටර්නෙට් පාවිච්චියෙන්ද? නැත්නම් ගියවන්න ආයෑමෙන්ද? මොකෙන්ද වැඩිම වින්දනය? උතුරාරු කියනවා මිනිස්සු වැඩිම වින්දනයක් ලබන්නේ ට්‍රැෆික් එකේ. ඒක නළුවා හැටියට මම කොහොමද නැකිටින්නේ නැතුව මේක ඉඳගෙන මම කොහොමද ඒක කරන්නේ? වැඩිම වින්දනයක් ලබන්නේ ඔය එකකින්වත් නෙමෙයි. ට්‍රැෆික් එකේ හිරවීමේ. ඔබට පැහැදිලි කරන්න පුළුවන්. අපොලෝ දැන් ට්‍රැෆික් එකේ හිර වෙලා හොඳටම හිර වෙලා හොඳටම හිර වෙලා ඉන්න වෙලාවක අඟලක් හරි වාහනේ ඉස්සරහට ගන්න ලැබුණු මොන්න තරම් සන්තෝෂයක්ද? පැය භාගයක් විතර ට්‍රැෆික් එකේ හිර වෙලා ඉන්නකොට අඟලක් වාහනේ ඉස්සරහට ගන්න ලැබුණොත් ලැබෙන තරම් සතුටක් මේ තුන් ලෝකෙවත් තියෙනවද? ඒ විතරක්ද? මොකක් හරි වාහන දෙකක් අස්සෙන් ඉස්සරහට රිංග ගන්න හම්බුනොත් මොන තරම් ආනන්දයක්ද? ඒ විතරක්ද? ට්‍රැෆික් එකේ වෙන වාහන දෙකක් ඇනගෙන තියනවා දැක්කම හිතට දැනෙන සතුට. චිත්‍රපටි 1000ක් බලවත් ලබන්න පුළුවන්ද? ට්‍රැෆික් එකේ පිටිපස්සේ කාර් එකේ ලස්සන ගෑනු ළමේ ඩ්‍රයිව් කරන් එනකොට රිය මිරේකින් එයා දිහා බල බල යනකොට තමන්ට දැනෙන්නේ තමන් නිකන් කාජල් එක්ක ජෝඩු දාලා යනවා වගේ. මං කියන්නේ එකම නිකන් ලියලා තියෙන දෙබස් ටිකට කොහොමද මේ සත්කාරය ට්‍රීට්මන්ට් එක සත්කාරය දෙන්නේ කියන එක. දැන් අර මං දැක්ක මේ පහුගිය දවසක ඒකත් මේ කතාවට අදාළ හින්දා මං ගන්නෙ එකම මෙලඩි එකක සින්දුවක් භාෂා 6-7කින් කියනවා. එතන ඔය ඔබ කියපු පෝස් එක ඊළඟට රිද්ම් එක ඔය කියන්නේ සියලු දේවල් තියෙනවා. පැහැදිලි. භාෂාව වෙනස් වෙන්නේ වචන වලින්වත් නෙමෙයි. විවිධ භාෂාවන් කතා කරන රිද්මයන් වෙනස්. බෙල්ජියම් ඇක්ටර් කෙනෙක් අපිත් එක්ක වැඩ කරා ලූක් කියලා. එයා මේ උදාහරණයකට ගත් එකක් තමයි මේ ඉතාලියේ ජන ගීයක් විවිධ රටවල භාෂා වලින් එයා ගැයුවා. ඔරිජිනල් ඉතාලි ගීතේ තියෙන්නේ දෝනාම සෙරා දිසෙනසොනො තොබෙරේ චව් මෙරේ චව් මෙරේ චව් ච දෝනාම සිනා දිසෙනසොනො තුරි දුරි මස්තිසා. එක ජපන් වලින් කියනවනේ දොබෙරි තම්තෝ ඔමුෂ්කිතාරු තොමෙරි ජොම්බිති රොම් ජෝලු හංයු සොදු මරජිතා ඊෂුනො තෝකෝ දුනි පූදි මොස්තිස්තා. දෙමළ නිකන් අපි හිතන දෙකක් කිව්වා. උනවලිත නිපුරු මාළු නිගරිනවලි මවලි තවගුය මොඩමලි නිපුරු මාළු නිරකුදිවදිර. අද ජර්මන් ස්පාඤ්ඤා රිපොතර රේල් සමරදේ දුබාරසින දවිස් රුමදුරුරි රමරම් සින සතම් මරියද බල පුද දෙසම්බද දුරේ කසිනරි දමොත පස්තුදු දුබිර ක්‍රීමුරු ස්ත්‍රේක්‍ර චීන ජෝ යෝ යාති මොනි ආහාති චීනෝ නී තුන් හෝ හාරෝ දුබි නි හාන්ි සුතාවි දුමි දෝකසා අමෝතිලාති ඊෂුතාකු ඊකොන්හුන්ියතාසිතා. අපි යනවා ගොයන් කපන්න රට පුරම අපි ගොයන් වවන්න. දැන් යනවා ඔන්න බලන්න අපි දැන් වවනවා ඊට පස්සේ අපි ශස්ත්‍රික වෙනවා. ඔද දෙකක් ගමු චීන චීන ජපනුයි ගමු. දැන් ජපන් එක සින්දු මුලින් කියලා චීන කියද මම බැලුවා. ද අපිට ජපන් චීන කොරියන් ඔක්කොම එකයි වගේ එකයි වගේනේ අපිට ඇහෙන්නේ. කොහොමද ඒ වෙනසල්ලුවේ? ජපන් මිනිස්සු කතා කරන්නේ ජර්මන් මිනිස්සුන්ගේ ලැන්ග්වේජ් එකේ තියෙන්නේ හරි මෙහෙම නිකන් බ්ලොක් වගේ. හරිද? ජොෆ් නිසුප්පුන් පෙකේලා තබහුච්චිතුන් ගෝලෝවාද. ජපනිසුන්ගේ පොඩි එහෙම එකක් තියෙනේ. ඔමගාචි හුන්තාලා නිමුතා. දැන් ජපන් ෆිල්ම් වල ඒ කාලේ මේ
අපි විහිළුවට කියන එකක් තමයි දැන් අපි ඒ කාලේ මේ කුරසා වගේ චිත්‍රපටි බලන පිස්සෝ වගේ අර හැම චිත්‍රපටි ෆෙස්ටිවල් එකක් බලනවනේ අපි ඊට පස්සේ ඒවැවිලා ඇඩ් කරනවා ලව් කරන්නේ තුන් නිකන් මියා හුනි සම් තුන් යසු මොදා එන්නේ ඒවත් තියෙනවා මොකද බයික් කරන්නේත් එහෙමයි අපේ මිනර්වා නාට්‍ය කලාවෙත් ඔය වගේ පැහැදිලිව දැන් අපි කියන්නේ ඉස්සර අර මේ මේ තුදි කෝපයේ තුල වූ රසවත් ඒ වගේම ඔබගේ ආදරේ රසවත්ද කියලා මට පවසන්න සුන්දරිය පපා කියලා එහෙම කියන්නේ නේ පපා පපාගේ තුවක් වරගෙන මම වෙඩි තියනවා ඒ වගේ නේ පොඩි ස්ටයිලිෂ් වෙනස් වෙනවනේ ලෝකේ ඇක්ටිං අලුත් වෙනවා දැන් අද වෙනකොට රංගපාන විදිය හරි වෙනස් අපි ජපාන් චීන උදාහරණ ලබා ජපාන් චීන උදාහරණ ඔව් ජපානයේ අර වගේ ටිකක් ඒ ලැන්ග්වේජ් එක චයිනීස් වගේ වුණාට ප්‍රොඩක්ට්ස් මේ මේ හතරස් ගතියක් තියෙනවා. හැබැයි චීනේ කියන්නේ මී තොන් කොම අතා සෝදින් කොම තොන් කොම කියා. නී තෝ දා බි මත එහෙම නේද අපිට ඇහි නබන්. ඕ හොන් චිසි කො තොන් හොල්ලා මතෝ චා චිගු තෝ එහෙමනේ. ඔව්. ලෝ ගතිය කරකහයි ගතිය. එහෙම එකක් නේද අපිට ඇහෙන්නේ. ලංකාවේ භාෂාව සමහර රටවල හිතන් ඉන්නවා මේ ලංකාවේ භාෂාව දමිල කියලා. මොකද කියන්නේ විදේ සමහර යුරෝපීය රටවල වැඩිපුර දමිලයි ඉන්නේ හින්දා ඒගොල්ලන් කියන්නේ හරි ස්පීඩ් කතා කරන භාෂාවල් අපිට දෙන්නේ. එංගල බලන්න යනකොට වළංගලෙන් යනකොට මුලින්ම නිකන් නසලන කොළඹ පාරු නෑ නෝ තෑන්ක්ස් ලොන්දර නෑ එහෙමනේ. ඇමරිකාගේ ලැන්ග්වේජ් එක බුල් ගාලා ගලාගෙන යනවා. අපි ඊටදී අපේ හැබැයි ප්‍රාදේශීය මට්ටමේ වෙනස් වෙන සමහරුව ඇදලා කතා ගන්නේ පුතේ නෑ අනේ අපිට එහෙම හිතුවේ නෑනේ අම්මෝ එහෙම කතා කරනවත් ඉන්නවා. හැබැයි අපි සමහර ස්පීඩ් කතා කරන ඇත් ඉන්නවා. නළුවට පුළුවන් නම් මේ කලර්ස් ගේන්න තමන්ගේ චරිතවලට. ඒක පුහුණුවක්. ඒ පුහුණුව ලැබුවට පස්සේ ඒකත් කරන එක අමාරු නෑ. ඒ ළඟනේ ඒකනේ. ඔව් මෙතන නේල්පාර. ඒක අපි මෙහෙම රවුමක් නෑ අපි මෙහෙම ගිහින් මෙහෙම එනවා ඉතින් ආයේ ඒක ඇවිල්ලා එතනට ඒක බලගෙන ඉන්නද ඉස්සර පාරම රේල් පාරේ යනවා එතන නෑ 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 එහෙම මෙහෙම තිබිලා නෑ මේ මචං මේ මලුතෙන් ගත්තා ඉන්න මම ආ එහෙමද මම ගමනේ වෙන්නේ නෑ මගේ ගම මේ මැක්ඩොනල්ඩ් එක ළඟ ඒ කියන්නේ වැලිසර ඕගලන් අර හයිවේ එක එළියට දැම්මේ ආ එළියට දාපු තැනින්ම ඉස්සරහට තියෙන පාර ඒ පාර ආ හරිද මල වේදිකා නාට්‍යවල චිත්‍රපටිවල ටෙලි නාට්‍යවල රංගපාලා ස්ටෑන්ඩ් අප් කොමඩි කරලා මේ ඔක්කොම වේදිකාව හෝ කැමරාව ඉස්සරහනේ ගෙදර ඇවිල්ලත් චරිත වෙනස් කරගන්න අමාරු නැද්ද හොඳ ප්‍රශ්නයක් ඒක ඇහුවේ ඒක වෙන එකකුත් කියන්න තියෙනවා ඒ කියන්නේ ලංකාවේ නළුවෙක් නිළියෙක් වුණාට පස්සේ හුඟක් අය යම් යම් දේවල් මේන්ටේන් කරන්න ඕනේ තමයි හැබැයි වැඩිපුර ඕෆ් කැමරා රඟපාන එක මේන්ටේන් කරනවා නඩේ දෙනවා මිනිස්සුත් එක්ක ඉච්චර කතා බහ කරන්නේ නැති පොඩි නිකන් වෙන එකක් ෂෝෆ් එකක් මේන්ටේන් කරන්න හදන ඒකෙ මුකුත් වෙන්නේ නැහැ ඒකෙන් වෙන්නේ Tamanට තව මිනිසුන්ව ග්‍රැබ් කරගන්න ග්‍රහණය කරගන්න තියෙන අවස්ථාව නැති වෙන එකයි මං කියන්නේ තව දේවල් කොපි කරගන්න තියෙන chance එක නැති වෙන එකයි මට එහෙම හරියට අවස්ථාවක් ලැබෙනවා අපි එයාපෝට් එකෙන් එළියට එනකොට අපිට කතා කරනවා ඔයා දන්නවා ඇති නේ රට ගිහින් එනකොට වැඩ කරන ෆ්ලෝ ක්ලීන් කරන කෙනත් හලෝ කියනවා කස්ටම් එකේ ලොකු මහත්තයත් හලෝ කියන හැමෝම ඒ හැමෝටම අපි හොඳට ප්‍රතිචාර දැක්වුවොත් තමයි මේ මිනිස්සු අපිට තියෙන ආදරය ඇති වෙන්නේ. ඒ ආදරේ මං කියන්නේ රසිකව වැඩි කරගන්න ජනප්‍රිය නළුව වෙන්නේ. ඒක නෙමෙයි මං කියන්නේ. මිනිස්සෙක් හැටියට මිනිස්සු නළුවෝ හැටියට තව අයගේ ජීවිත නම් ප්ලේ කරන්නේ ඉක්කොටම ඉස්සලා තමන් මිනිස්සෙක් වෙන්න බෑ. ඉතින් අර අහපු ප්‍රශ්නෙට දැන් සමහර කාලා තියෙනවා දැන් එක දිගටම ටිකක් අමුතු විදිහ චරිත කරන වෙලාවල් තියෙනවානේ. දැන් ඒක මම එක පහලක් කරා මේ එකක් මේ ගොත ගොත ගගහ කතා කරන මිනිහ කෙනෙක් කියලා. නෑ නෑ ඒක කරලා දෙන්න කරලා දෙන්න කොහොමද කතා කරන්නේ කොහොමද කියලා. දැන් ඒ දවසේම මේ සීන් 20ක් විතර රඟපාලා හවසට ගෙදර ආපුවම එහෙම වෙච්ච අවස්ථාවක් තියෙනවා. ගෙදරින් බැනුම් අහන මොකද අනේ දැන් ඔය හොඳට කියනවා. අරක ඉවරයි දැන් මේ ඒ කියන්නේ ඒක මං හිතන්නේ මානසික වෙන වැඩක්. අමාරුම දේ තමයි රඟපෑම මං හිතන්නේ කලින් කරපු චරිතයේ දේවල් පුළුවන් තරම් අයින් කරලා අලුත් එකට අලුත් එකක් ගේන එක. දැන් මම සාමාන්‍යයෙන් කරන කුපාඩි කපටි වැඩක් තියෙනවා. මම මේ චරිතයක් හම්බුනාට පස්සේ ස්ක්‍රිප්ට් එක කියවලා ඩිරෙක්ටයි රයිටයි එක කතා කරලා මම දානවා මම දන්න ඒවා ටිකක් මේකට මම දන්න අයගේ දේවල් ටික. හරිද? එතකොට සමහරවිට එයා අපේ ගෙදර මැෂින් එක හදන්න ආපු මිනිස්සෙ වෙන්න පුළුවන්. සමහරවිට ලංකා ජනප්‍රිය චරිතයක් වෙන්න පුළුවන්.
හැබැයි ඒක කොයිලාවකත් ප්‍රේක්ෂකයන්ට අහුවෙන්නේ නැහැ. එහෙනම් මට ලියන්න ගියොත් මම රඟපාපු දේවල් ගැන මට ලියන්න පුළුවන් මම කියන්නේ. මෙන්න මේකට මම මෙයාව මෙහෙම පාවිච්චි වුණා කියලා. අපි මෑතක උදාහරණ මේ ජනප්‍රිය දෙකක් තුනක් අරන් බලමු කොහොමද ඒක ගොඩනගාගත්තේ කියලා. ඒක කියන්න බෑ. එතකොට ප්‍රසිද්ධිය ගැන බැරි නම් තියනවා නේද? ඒ කියන්නේ ඒක නෑ නේ එහෙමනේ මම කියන්නේ. ඒක තමයි ඒක නළුවේ මම හොයා මම විඳින අභ්‍යාසයක් ඒක. ඊළඟට මම කරන එක තමයි මම සමහරවිට වාක්‍ය තුනක් විතර අල්ල ගන්නවා කැරක්ටර් එකේ. ඒ වාක්‍ය තුන තමයි ස්විච් නෝට් එක. මම මේ මෑතකක් කරා මේ ඒකේ හිරුනිද කවුද චරිතයක් තියෙනවා. එයාට ඉන්නේ පබෝදා. අම්මට ඉන්නේ යාගේ මොරින්නක්. එතකොට මං උදේම ගිහිල්ලා හිරුනිකාලගේ අම්මේ දැන් කියලා මම නිකන් කියනවා. හිරුනිකාලගේ අම්මේ දැන් හිරුනිකාලගේ තාත්තේ දැන් එතකොට දැන් හිරුනිකා මේ ඒක මම දන්න කොහෙන් හරි ගත්ත පැටර්න් එකක්. හරිද? ඊළඟට මම සිල්ලල සමනල්ලු නාට්‍ය රඟපාන්න ගියාම මම රැවුලක් දැම්මට පස්සේ කොණ්ඩෙත් පීරුවට පස්සේ ටෝනේ මගේ කීනෝට් එක ටෝනි සමහරට මම ටෝනේ නෑ කියන එක කැරක්ටර් බයිබල් එකකට කියන්නේ කැරක්ටර් බයිබල් එකක් නළුව හදා ගන්න ඕනේ මේ චරිතයේ සවස චරිතයක් කකුල් තියෙන විදිහේ තව චරිතයක් ආත් මෙහෙම කරන එකෙක් වෙන්න පුළුවන්. අවි එකෙක් දැන් අලුතෙන් මම දැන් ඔය මේ මෑත බොහෝ ජනප්‍රිය නෝපාකින් කියන එකේ ඒ මම ඒක හිතන්නේම මම හැම වෙලේම හිතනවා මූ හැඩි වැඩිච්ච නැති එකෙක් සමාජයේ ගත වෙච්ච නැති එකෙක් වෑන් එකෙන් ඉස්කෝලට ඉස්කෝලෙන් ගෙදරට ඉස්කෝ එහෙම එහෙම ගිය මිනිහෙක් මූ ටින්ටින් පොත් කියවන්න ඇති මූ ඇස්තරික් කියවන්න ඇති ඒ කාලේ මුට එතනින් එහාට ලෝකයක් නෑ. දැන් ඔන්න මේ කියපු දේවල් එක්ක ඔන්න ගිහන් අපිට ඒ රූපේ මෙන්න මෙහෙම පෙන්වනවා. සශි වාගේ ඔළුවට මූණ ඇයි කඳුළු වෙන්නේ ඇයි ඒ සශි වප්පවුනේ ඔයා අපි ඩොක්ටර් කෙනෙක් ළඟට ආ ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහලා වඩ මං කියන්නේ ඒ මොහොතට උගේ අර අර බෑක් එක නැතුව කොහොම යන්න බෑ කියනවා. සමහර හිතන දේ කියන්නේ නේද රට ගැන හිතන දේ සමාජ ගැන හිතන දේ කියන්නේ දේශපාලන වේදිකාවට නේද නලුවෝ නිලියෝ ගායකයෝ ගායිකාවෝ හිතන සමහරවට ඒකත් ස්ටෑන්ඩ් අප් කොමඩි එකක් වගේද? ස්ටෑන්ඩ් අප් එකක් තමයි. ලංකාවේ පහුගිය කාලේ චන්දිර ප්‍රෙස් කොන්ෆරන්ස් තිබ්බ ස්ටේජ් වල කතා කරපුවා. මේ මිනිස්සු එන්ටර්ටේන්මන්ට් විඳින්නේ ගියේ. තමන්ගේ බිරිඳ අවුරුදු 40ක් විතර ජීවත් වෙලා අඳින්නේ පළඳින්නේ මොනවද කියලා දන්නේ නැති නළුවන්ගේ එන්ටර්ටේන්මන්ට් සොමි නැද්ද? මම කියන්නේ ඒ ජොලිය විඳින්න නෙමෙයිද ගියේ. හැම මිනිහෙකුටම දේශපාලනයක් තියෙනවා. තමන්ගේ පොලිටික්ස් තියෙන්න ඕනේ තමන් කරන නිර්මාණ හරහා. ලංකාවේ ආර්ටිස්ලා පොලිටික්ස් කරන ආර්ටිස්ලාට මම කියන්නේ ඉස්සල්ලා ආර්ට් ගැන වාක්‍ය 10ක් ලියන්න, ඇක්ටිං ගැන වාක්‍ය 10ක් ලියන්න. ඇක්ටිං ගැන වාක්‍ය 10ක් රඟපෑම යන කුමක්ද වාක්‍ය 10ක් ලියන්න ඊට පස්සේ යන්න පොලිටික්ස් කර අපි දන්නේ නැහැනේ 19 වෙනි සංශෝධනය ගැන මම දන්නවද නැහැ අපි ගිහිල්ලා ඉඳගෙන මොනවද කතා කරන්නේ මට ඕන නම් වචන ටිකක් කියන්න පුළුවන් සමාජ අසාධාරණයක් මේගොල්ලෝ හොඳයි ආ මොනවල් ටිකක් කියන්න පුළුවන් කතා පවත්වන්න පුළුවන් කතා පවත්වන්න පුළුවන් ඉතින් අපි කතා කරන්න දක්ෂයි නොදන්න මිනිස්සු එහෙම නේ නේද අපි කතා කරන එකනේ අපේ ජීවිත රස්සාව හැබැයි මට හිතෙන්නේ මේ පොලිටිකල් මේක ලොකු ගේම් එකක් මේක හරි ලස්සන සෙල්ලමක්. ඒගොල්ලොත් ඇක්ට් එකක් කරන්නේ. ඒ ඇක්ට් එක අපිට වඩා වෙනස් ඇක්ට් එකක්. ඔයක තේරුම් ගන්න නැතුව පොලිටික්ස් වලට නළු නිලියෝ ගියාම අපි බොහොම ආදරය කරන මිනිස්සු අපිට නැති වෙලා තියෙනවා. මං හිතන්නේ අපේ වීරයෝ අපිට නැති වෙනවා. මම මිනිස්සුන් සතුටු කරන්න ඔයාව මිනිස්සුන් සතුටු කරන්න ඉවලා තියෙන මේ ලෝකෙට. දේශපාලනඥයින්ට වඩා අපි හරි වාසනාවන්තයි. දේශපාලනඥයින්ට ආදරය කරන්නේ මේ රටේ අඩයි. හැබැයි අපිට ආදරය කරනවා මේ රටම. ඒකේ වටිනාකම තේරුම් ගන්න. රංගන වේදිකාවෙන් පටන් ගන්න අපි දේශපාලන වේදිකාවෙන් තමයි දැන් බහින්න වැස්තේ. දැන් මෙතනින් බහින්න කලින් පොඩි ප්‍රශ්නයක් තියලා අහන්න ගිහන්. දැන් මෙච්චර දේවල් රඟපෑම ගැන කියවා. මේ ඉරියව්වක් සියුම් හැංගීමක් පවා පෙන්න ගන්න නම් මොනවද කරන්න ඕන කියන එක කිව්වා. දැන් ඕක ඔය ගුරු මුෂ්ටිය තියාගෙනම ඔහොම ජීවත් වෙන සතන නේද මේ බලන් ඉන්න කෙනෙකුට දෙයනේ මේක නම් රඟපෑම ගැන අපිටත් බැරිද මේකෙන් පොඩ්ඩක් කර දැනගන්න කියලා හිතුණොත් මොකද වෙන්නේ ඔව් දැන් ඇත්තටම මම එහෙම රංගනය පිළිබඳව يعني වැඩමුළු ගණනාවක් කරලා තියෙනවා මේ දවස්වලත් මම දැන් නැවතත් මම රංගනය උගන්වනවා ආ එහෙම වැඩපිළිවෙල තියෙනවා ඔව් වැඩපිළිවෙල ස්කූල් එකක් තියෙනවා හිට් ඇක් කියලා මේක තියෙන්නේ බම්බල පිටියේ මේ ක්ලාස් එකට ඉගෙන ගන්න එන්නේ ඇක්ටිං ඉගෙන ගන්නම නෙමෙයි. අපි කරන ඕන වෘත්තියකට මේ රඟපෑම සම්බන්ධව ඉගෙන ගන්න තියෙන වැඩමුළුව කරපුවම
ඒක ප්‍රෝජනත් වෙනවා මං කැමති එහෙම අලුතෙන් ආයෙනවට ඉතින් මට තියෙන කාලෙත් එක්ක මම බොහොම අමාරුවේ මැනේජ් කරගෙන මේ වැඩේ කරගෙන යනවා ඉතින් බෙදාගෙන ඉතින් අපිට යන්න අවසරයි අයි දවසක් හම්බෙමු ඔව් බොහොම ස්තුතියි ගොඩක් මේ channel වල එහෙම කතා කරන්න අදහස් නැහැ මේ නම්ම ගත්තා කොහොමාරනේ බේරෙන බැරි නෑ ඉතින් සා ඒ කියපු දේවල් කාටවත් අපහසයක් වින්ස නෙමේ මේ විෂය ගැන කතා කරන්න ගත්ත උදාහරණ විතරයි ඉතින් ඒකට කාගේ හිත රිදුනා නම් සමා වෙන්න ඕනේ මේ මම හිතන්නේ හිතර හිත හැදුනා මිසක හිත රිදුනේ නෑ කාගේවත් මම හිතනවා අපේ වගකීම අපිට හිතෙන දේවල් කියන්න මීඩියා කියන එක තියෙන්න ඕනේ ඒකයි අපිට හිතෙන දේවල් කියන්න අපිට තැනක් තමයි මීඩියා කියන්නේ ඉතින් ඒ තැන දුන්නට ඒ අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි ජය වේවා ජය වේවා